Manghihinigin mo at paukad na kinignibi. Eh, matatalo at hitagan na meri. Paukad na daw sa magyati titino. Putak dyan ang minisu ating, eh madewa siddhawin na tinidakada wedi upasa kami. මටේක සිද්ධ වෙච්ච විදිය තමයි හදටත් හිතාගන්න බැරි මෑණියනි. මගේ අම්මා ඔත්පල වෙලා මගේ අයියා ළඟ හිටියේ. මගේ මනුස්සයත් එක්ක එනකොටත් මගේ අම්මා ලෙඩ වෙලා හිටියේ. අන්තිමට මගේ අම්මා එක්තෙන් වුණා. ये तो मेरे देवन से एरम तारी में कर गन बैरूना मगे मनुष्य की कीमत मंगिया मगे अम्मा बला गन මංගිදා ගෙදර යනකොට කවුද මිනිස්සේ කම්මවනාවනාව හිටියා කාත් කවුරුත් නැති අසරණෙක්ලු මගේ අයියා ගල් වලේ වැඩට යන හින්දා අම්මගේ වැඩ කරන්න වෙලාවක් තිබුණේ මේ මිනිස්සයට කන්න බොන දෙන්න හින්දා ඒ මිනිස්සයා තම අම්මගේ වැඩපල ඔක්කොම කරේ අම්මව නෑවේ අම්මගේ රෙදි පිළි හේදුවේ අම්මව දොට්ට පිළට අරන් ගිය මේ මිනිස්සයා තමයි නිතරම හැදෙන ඊලෙහිඳ ඒ මනුස්සයා හැම වෙලෙම විඳෙව්වා කාටත් කරදරයක් තිබුණ මිනිහෙක් නන් නෙමේ නමුත් ඒ මිනිහා මන් දිහා බලන විදිහේ මට මහා අමුත්තක් තිබුණා ඒ මිනිහා මන් දිහා බලන එක පුරුද්දක් කරගත්තා ඒක මහා පිළිහිතෙන බැල්මක් ඒ ඇස්වල තිබෙන මහා මූසලකමක් ඒ බැල්ම තිබුණේ අනුකම්පාවද්ද මයක්ද කේදරකමද්ද මට ඒ මිනිහා ගැන තිබුණේ මහා පිළිකුලක් මං ඒ බව මගේ අයියට කිව්වේ නෑ මොකද ඒ මිනිහව අයියා ගහලා පන්නයි කියලා මට ඕන වුණේ අම්මට ටිකක් ගුණ වෙනකන් ඉඳලා एक मंत्र मगे पैटा उलंगटे आना दावसर से दास वतावक मगे दारू मता कुना
मगे अम्मा लंगट मांगे न कोटे मगे रामेरी का पुंची एके मम्मा गे पटांगुलो के तानी वेला इन्नो कोटे काउ दो के ने क्या भी मगे ऐंगे तातु दीप्पा अशरा अशरा මගෙන් පාරක් ආපු ඒ මිනිහාගේ මූණේ තිබුණු අසරණ කමට මාව හිරි වැටුණා ඊට පස්සේ තමයි මට දැනුනේ මං පිරිමි පරානකට අතිස්සුවා කියලා ඒ මනුස්සයාගේ අසරණ කම එක මොහොතකට මගේ හිත ගලක් කරා මෑණියනි ऐ मंगे वेलावे हंगीम दनीम नती मलमिनियक वगे हिटिए एते कर्म कर्म होता मगे मुलु आत्मेट में एको तुना मांग उपदिने जाती जाती मगे मनुष्य प्रार्थना करने गए नहीं इते किसी महंगी मांगने तो मगे कार्मिक से दहेज़ दे अग्निजा मम्मी कहीं तो बंदोड़ा है नहीं इते कि अन्य महापुदुमा आकार दया कुपास कम में दामपद्य बुद्धुहाम दुरु देशना कल्लती है न वने हित गैन हरी अपूर्व उन वार्षिक देशना कला तीन विधि मे हेमदेट मुलवे हित सद्धर्म रत्नावली कुंभघोष का कथा वस्तु बलन कुंभघोष को पुलवा गण ये मवाई दुवाई गण उत्साह एक कराने අර කෝටි ගණනක ධනස්කන්ධයට ලොබ බැඳගෙන අන්තිමට කොයි තරම් හිත තද කරගෙන හිටියත් කුඹගෝෂයකට සිද්ධ වෙනවා අර තරුණියට නතු වෙන්න. ඔය කියන මිනිස්යාගේ හිතෙන් මේ උපාසකම්මගේ රූපකාය ගැන දැඩි තෘෂ්ණාවක් ඇති වෙන්න ඇති. උපාසකම්මගේ හිතේ ඒ මිනිස්යා ගැන පහත් සිතුවිල්ලක් ඇති නොවුනට අනුකම්පාවට සමාන සිතුවිල්ලක් ඇති වෙන්න ඇති. ඒක තමයි පෘථග්ජන ස්වභාවය. මේ උපාසකම්මාතින් ඒ වගේ වැරද්දක් සිද්ධ වෙලා නැහැ කියන එක මට හොඳටම විශ්වාසයි. දැන් හිත හදාගන්න. පිරිසිදු සිතින් හුස්ම ගන්න. හැම දිනාටම මෛත්‍රී කරන්න. ගන්න හැටි ඒ පාර තොරකම් කරන්න පටන් ගත්තද ඈ මං කාගේවත් වතු වලට පයින්නේ පොල් ගෙඩියත් එකක් ගන්නවා තමයි නැත්තම් කවුද මට කාසි පණන් දෙන්නේ සීනි තේ කුලුවක් ගන්න සුවල්ප පාප කර්මයක්ද කළේ දැන් ඉතින් අපායේ තමයි අපේ පවුල වල කවුරුත් ඔය අසම ජාති වැඩ කරලා නැහැ එහෙනම් පොලිටික වත්තට දාන්න. ආහා එපා. දැන් ඉතින් පවුපුරවගෙන ඉවරනේ. ඔය පොලිටික උඹ තියාගන්නේ. හැබැයි මීට පස්සේ පොල් ගන්න යන්න එපා. මේ වතු පිටි සේරම තිබ්බේ අපේ අත්තට. කොයි? ඒ වසේරම රතුණ්ඩ ගියා. ඔව්.
ඒකනේ මේ හිඟමනට වැටුනේ. ආ කොල්ලෝ උඹ පොල්ලිකුණාන්ට කඩේට ගියාම මට හොඳ දුංගලයක් කරවරේ. ඈ හොඳනේ සීසර් මාත්‍ය රාම්‍යා ඒ සුන්දරය ඇවිල්ලා ඔක මෙහාට ගේන්න පොඩි වැඩකට එන්න කිව්වා. හා අපේ ගෙදර මැෂිම කැඩලා පොඩ්ඩක් බලව ගන්න. ආ හා මැෂින් වල වැඩ කරන නම් මං ඒ හැටි දන්නේ නැහැ. මේ හැබැයි ඉතින් පොඩි පරහක් නම් හදා දෙන්න පුළුවන් වෙයි. දැන් බලනවා. අප්පච්චි. නෝන දැන් කවිලියක් නැද්ද? මොකද නැත්තේ? දැන් ඩිංගිත්කට කලින් කර කර හිටියෙත් ඒකම තමයි. මම නම් ඉතින් ජීවිත කාලෙම කවියට කැප කරලා තියෙන්නේ. ජීවත් වෙන්න සල්ලි ඩිංගක් හොයාගන්න කියලා තමයි වින්කලේ කරන්නේ. ඒ අතින් නෝන පින්කාරි සරස්වතී දේව මෑණියෝ හැමෝටම ඇල්ම බල්ම හෙලන්නේ නැ නෝනා. මහත්තයෝ මේ මමත් කැමති ඔය නෝනගේ කවි පොතෙන් ටිකක් කියවන්න. ඇල ඉවුරේ පෙම්වතුන් මදමු දුසුලඟ හිරු එලියට මුසුවන්නේ පෙම් රජ දහන කිය ඇල ළඟ ඉදිවන්නේ මේ ඇල ඉවුරු කිසි දින නැත යවන්නේ කෙලසක කවදාද දෙදෙනා එක් වන්නේ මේ ප්‍රේමේ වියෝග පක්ෂි ගැන කියලා තියෙන්නේ. ආමත් මේ ලොකු පරහත් තිබුණේ නෑ මේ දැන් වැඩ ඇන කීපය බුරුල්ලලා තිබුණා එච්චරයි. කරුණාරත්න මහත්තයා ඉක්මනින් ලෑස්තිලා යන්න කියනවා. නමුත් ඒ ගන් යන්න තියෙනවා කියලා පටිසල්ලි ගේන්න. හොඳයි මහත්තයා. ඉතින් යනවා. Thank you.
ඉංගිරු අම්මා එලට ගොහි ආ එහෙනම් පුංචි අයියටවත් කතා කරන්න වෙයි කුඹුරු යායම වැඩි ඉවරයි අපේ කුඹුර විතරයි වැඩි ඉවර නැත්තේ එකකට ඕකනම් ආවත් වැඩක් නැහැ නිකල් ලියද්දි වැයෙනවා විතරයි පුංචි අයිය උදේ කිය ගමන් ආවේ නැහැ හේන පැත්තේ වෙන්න ඇති ඕකා ශරීර හොරා ඒකනේ හේනට පණින්නේ හේන් කොටලා හරියන්නේ නැහැ කුඹුරු ඇරෙද්දි වීබුසල් අටක කුඹුරක නියරවල් මට තනියෙන් උදළු ගන්න සිද්ධ වෙයි වගේ මක් නෑ දෙයියාඳුරුනේ ඒක ඔබ වහන්සේගේ මනාපිනම් මං ගිය ගහන්නම්කෝ අපුච්චේ මොකෑ මමත් දෙන උඹත් එක්ක කුඹුරු කොටන්ද අනේ උඹ කොටන කුඹුරු සුදු බණ්ඩායියත් නැති එකේ උඹට තනි කර ගහන්න බෑ කියලා මම දන්නවා පුච්චේ ඊට පස්සේ මමත් එන උඹත් එක්ක හරි හරියට කුඹුරු කොටන්න උඹට බෑ පුතේ මට පුළුවන් අපුච්චේ